I'm <laughs> sorry. තා චක්කවාලේසු අත්‍රාගච්චන්තුදීවතා සද්දම්මං උනිරාජත්ස සුනන්තු සගඝමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස පත්ත කතමානි පන්තනිවරනානේ කාමචන්ද නවරනං ්‍යාපාද නිවරනං තිීනමිද්දනීවරනං උද්ධචච කුකුචச்சு නවරනං விචිචානීවරනන්තතිී සදධාවන්ත කාරුණික පන්නතුනි සෑමදිනාම සූදානම්බන්නේ මහාකාරුණික ධර්මරාජාණන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනාකුට වදාළ වටිනා දහම්පදයක් කාලය පමණින් ශ්‍රවනය කරන්නටයි පින්වත් හැමදිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අ, ධර්මදේශනාවෙහි දායකත්වය භාරරගනි කටයුතු කරන්නේ පානදුර සුසන්තමාවතයේ පදිංචි පින්වත් යසවති පරගහතුට මහත්මිය ලිලි පරගහතුට මෙනවිය සහ සරත්පනාන්ද මහත්මා ඇතුළු ඒ පින්න තුල්ලා තමයි අද මේ ධර්මදානම පින්කමෙහි දායකත්වය භාරරගෙන කටයුතු කරන්නේ ඉති පින්වත් හැම දෙනාට මෙමිය උදාර කුසලය උතුම් ධර්මවබෝධය පිණිසම වේවාෙන ශංසනෙන් අපි ධර්මදේශනාව ආරම්භ කරනවා පින්නතුනින් අපි අධ ඉගනගන්නේ අභිධර්ම පිටකය විභංගප්‍රකරනය සඳහන් වන සූත්‍රපාටයකටස. සෝත්‍රපාටයන් විශේෂයෙන්ම කියවෙන්නේ අපි කවුරුද් දන්න පංච නීවරණ පිළිබඳව පින්නතුන් අපි පංච නීවරණ පිළිබඳව ඉගෙන ගන්න යැයි පංච නීවරණ පිළිබඳව අපි ගෙන ගන්නේ මේ නිවනට බාධාවක් නිසා ඉති මේ පංච නීවරණ පිළිබඳව අවබෝධයක් තිබුණු මේ පංච නීවරණ දුරකරගන්න පුළුවන් පච නීවරණ පිළිබඳව අපි දන්නේ නැත්තං ඒ ආන්තයමඉතින් අපට සසරටම තමයි මාර්ගය හැදන්නේ. මුලින් අප තේරුන්ගමු මොකදදම නීවරණ කෙල කියන්නේ. කෙලෙස් නැති කරන්නට නිවන සාසාත් කරගන්නට අත්‍ය අවශ්‍යයි පින්න තුන මේවා පිළිබඳව දැන ගැනීම නීවරණ කළ කියන්නේ ජානාදී වසේන උපජ්්‍යනක කුසල චිත්තං නිවාරෙන්ති නසේ දෙන්ති තතාතස්ස උපපජ්ජි තුන්න දෙන්තීති නීවරනානිි කියන සූත්‍රපාටයන් පැහැදිලි වෙනවා නීවරණ කියනම කද්ද කියලා නීවරණ කියන වචනය තේරුම තමයි වලක් වන ව කිය එක මොනවද වලක් අන්නේ උසල්සිත් ඇතිවෙන්ට ඉඩ නොදී වලක් වන අකුසර ධර්ම. ඊළඟට දිහානසිත් ඇතිවෙන්ටිට දෙන්න. මාර්ග පලසිත් ඇතිවට ඉඩ දෙන්න මෙන්න මේ අකුසර ධර්මෝල්ටකි නොමොකක්ද නී වරණ දෙ ආලෝකයේ තියෙන තැන අඳුර තියෙනවාද නෑ ආෝකය එන්න කොටම අන්ඳුර නැතියලා යනු ආලෝකයේ තියෙනවනන් එතන අඳුරකුත් නෑ අඳුර තියවන තන ලෝකය කුත් නෑ. අන්ද කාරාලෝක දෙක උනවුන්ට විරුද්ධයි. අන්නේේ වගේ තමයි දිහානාදිය යම් තැනක තියෙනවන කුසල්ත් තියෙනවන එත නීවරණ තියඩ විදිහ නෑ ඒ වගේම පින්නතුන යම් කිසි තැන නනිවරණ තියෙනවන එතන කුසල් තියෙන්ඩ විදිහකුත් නෑ එදැ කාටත් පැහැදිලි නීවරණ කියන්නේ වලක් වනවා කියෙන අර්ථය මොනවද වලක් වන්නේ කුසල්සිත් දිහානසිත් මාර්ග පලසිත් ඇතිවෙන්ඩ නොදන වැස්මක්තමයි මෙ නීවරණ කියල කියන්. එතුරු නීවරණ නාමෙන් වදාළ ධර්මතියනෝ පහක් හැබැයි අභිධර්ම පිටකේ සඳහන් වෙනවා අට්ට නීවරනාසිුම් අභිධර්මා සංඩා එහෙමයි තියන් එතන තින නිවර්රනාමෙන් වදාළ ධර්ම අටක්. අපි වලමුදැ මේ පහ දැනගෙන ළඟට අපි දැනගමු මොකදද මේ අට කියලා. පහ හැටියට සලකන්න පින්න තුළ කවුරුද්දන්නවා කාමච්ඡන්දය ව්‍යාපාදය තිීනමිද්ධය උද්දච්ච කුක්කුච්චේ විචිච්චා මෙතන පහයි. අට නීවරනනාසවුන් කියලා අපිදරම්පිට කිය වදාළෙමකක්ද කාමච්චන්දය පාදය තීනය එක චෛකයක් එක නීවරණයක් ඉළඟට මිද්ධය තවචෛකයක් එතන දෙකයි. ඉළඟට උද්දච්ච කියන්න එක චෛකයක් කොක්කොච්ච කියයන් තවචෛකයක් එතකොට හතයි ඉළඟට පිිතුර මිචකිච්චාවත් හයයි මිචිච්චාවත් හතයි ඉළඟට මේකට එකතු වෙනවා අවිහා අවිද්දිහාවත් යන්න මෙතර නීවරණයක් ඇටියට දැම් පින්නතුරට පැහැදිලි අවිධර්ම පිටකේ නිරතුරුවම් පින්නතුළ මේ වෙනම ධර්මයක් නෙවෙයි හැම වෙලේම අවිිධර්ම පිටකේ ස්වභාවේතු විස්ථාරව හැමදිය විස්තර කනවා ඒකයි අිධර්ම පිටකේ තියෙන විශය සත්වය අප මීට මේ පිටිබඳව පින්නතුරට කියයාාදිලත් තියෙනවා දෙල චතුනාරි ස සූත්‍රපිටිකේ චතුරාර් සත්තිය පහැදිලීම දේශනා කරනවා. ඒ සන්සේ පෝසයෙන් චතුරාට සත්‍යය කියයාදීම. විස්ථාර වෙන මධ්‍යම වෙනවා ටයක්ක් වැඩිය විස්තර කියාදන පටි චම්පාති. එදන තියෙන්නේෙ චතුරාර් සත්වීමයි. අති දීර්කවසයෙන් චතුරාර් සත්‍යය පැහැදිලි කරන්නේ අභිධරම් පිටිකේ පට්ටාන් අන්නේ වගේ දැ සූත්‍රපිටකක නීවරණ පහක් හැටියට පෙන්වා. අභිධර්ම පිටික එක කඩල කඩලා නිවරණ අටක් ඇැටිට පෙන්වා. එවමනුවද කාමච්ඡන්දය ව්‍යාපාදය තීන නිවරණය මිද්ධ නීවරණය විළඟට උද්ධච්ච නීවරණය කුක්කුච්ච නීවරණය විචිකිච්චා නීවරණය අවි්්‍යා නීවරණය. හොඳ එහෙමන දැන් අපි මේ නීවර්ණ ටික දැනගනිමු. එවගේ නීවරණ ඇතිවැඩ හේතුව. නීවරන් නැතිකර ගන්න ක්‍රමය මොකද්ද කියලපි දැනගන්න එක වටිනෝ. අවබෝධයක් කරා යන කෙනෙකොට අත්ති අවච්ච දෙයක් එතකොට දැන් පළමිනික කාමත් න්දය කාමත් චන්දී කලකන්නේ පංචසූ කාමගුණේ සූ අධිමත්තරාග සංකාතෝ කාමෝජේව චන්දනටටයන චන්දෝජාති කාමච්චන්දූ කාමය කියල කියන්නේ පස්කම් බැඳම්ම අධික රාගය ඇල්ම එකට කාමය කියන්නේද. ි පංචකාමය කියනතු රූප ශබ්ද ගන්ධ රස ඉස් පර්ස ඔන්න පංචකාමය. කාමය කියලා කියන්නේ පස්කම් බැඳීමහි තියෙන අධික ඇල්ම තමයි ඒ කාමච්චන්දය කියලා කියන්න. පිඳතුරු දැම්බලන්න ඇහට රූපයක් හමුණහම රූපයටඒ රූ රූපයක් හමෝනහමදැ අප සිත එහි ඇලනවා කාම ස්වභාවයනි අපි කැමැති දෙයක් නම් සිතෙහි ඇලෙනවා ද මෙත නැහැ කියලා කියන්නේ අපට පේ්ඩ තියෙන චක්කු ගෝලයට මනවෙයිනි නේද මේ චක්කු ගෝලය මැති තියන උකුණු හිසක් පමණින් පැතිර පවතින පටල හතක් එකරිගෙන චක්කු ප්‍රසාදය කියලා අන්න එතන රූපයක් ඉතින්ට රූපයක් හමෝන හාම ඔන්න ඉතින් අරාලෝක මනසිකාර දෙක සහයෙන් ලැබුණ හාම අපි එක කැමති රූපයක් නම් ඔන්න ඇනෝ ඔය විදිහට පින්නතුනේ මේ පංච ඉන්ද්‍රියන් නිරන්තරයෙන්ම පස්කම් සැප අරමුණු කරගෙන තමයි ජීවත්වෙන්නේ සාමානයෙන් පතජ්ජනයකුගේ ස්වභාවය නිතරම් රූප චබ්ද ගන්දර පර්සටික තමයි එයාගේ ලෝකය දෙක ලස්ස උපමාවකින් දක්වන අපේ අටුවා පොත්තල ඉස්සර කාල මිනිස්සු වඳුරුවගේ සත්තු අල්ල ගණ්ඩෝනු නහම වන්ඳුරා ගැවශසනතැනට දාන ලහටුවක් ලාටුවක් ැන ගම්ම එකක් වගේක් මේ ලහටුව වෙතා ආපු වන්ඳුරා බලන මෙමකාක් දමුතකු බෝලයක් වගතියෙන් ති වන්දුුරග සු භහාවමකඉතින් ඕන දේකට ගහල බලනවන්නේ ඉතිං ඉස්සරහා ඇත්තං අති ගහනෝ බලන්න කැෙන ඉස්සරහා කකුලෙන් ඒ ඇලනෝ අනිත් අතින් ගහන එකත් තැලෙනෝ පිටි පස්සෙ කකුලෙන් ගහන වංකුලෙන් එකත් තැලෙනවා දකුණු කකුලෙන් හන එකත් තැලනවා අත්තපාය හතරම දැන් ඇලිලතින් දැන් ඉතින් ගැලවෙන්න බෑ මූනෙමු ජහන මූනත් තැලෙන අන්නේ වගේ තමයි අපි හැම දෙනාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ස කියන මේවාගේ ඇලී ගැලී පවතින් එහෙමනම් පින්නතුනි මාරයා බුදුරජාණන් වහන්සේගේ දිරියම දවසක් තතාගතයන් වහන්සේට වදාරනවා මේ රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ස මේවාට ඇලිල කෙනෙක් ඉන්නවනම් ඒ මාරයාගේ අතවැසිෝ කියලා මාරයක් කියනවා මේ ඇහැකි කියන්නේ මම ඇමගේ ඇහැට ගෝතර වන රූපමගේ ඒවා මමමම කියලා කියන කට්ටියත් මගේ එහෙනම් අපි කාගේ අත වැසියෝද මාරයාගේ අතවැසියෝ අපි එක තේරුම් ගන්නට ඕන එහෙම නම් පින්නතුන මෙන්න මේ කාමයට තියන තද බල බැඳීම ඇල්ම තමයි කාමත් සන්දය කියල කියන් ඉතින් මේ කාමත් සන්දය ඇතිවෙන් හේතුවමකත් සුබනමිත් අම් භික්කවී අයෝනු සෝමනසිකරෝතු අන්න. සුභාරමුණක් කම්බුුණහාම් අරමුණු කිවර රූප බ්ද ගන්ධ රස ස්පර්ත. අපි කැමති රූපයන් කැමති ශම්්දයක් කැමති සුවන්ඳක් කැමති රසයක් කැමති පහසක් ලැබුණහාම අපිති අයෝනු සෝමනණසි කාරෙන් යෝනු සෝමණි කාරයක් නෑ. මේක ලස්සනයි මේක හොඳයි මේක සුදයි මේක මෙහෙමයි මේක රසයි. මේ විදිහට ඉෂ්ටවසයෙන් ආස්වාද ජනකව අර පිළිබඳව හිතනෝ. අන්න එකයි අරමුණක් ලැබුණාම සුභවාසයෙන් සලකනවා අයෝනිසෝ මනිසිකාරයෙන්. ඉතින් අයෝනිසෝ මනසිකාරයෙන් මේ විදිට මෙනෙහි කරන්න්න මෙෙනෙහි කරන්න මකද වෙන්නේ රාගගන්න ඇවිලිනෝ. සුභවාසයෙන් සලකණ්ඩ සලකඩ මොකද වෙන්නේ. රාගය විටිනෝ. ඉති එහෙම නං දැම් පින්නතුනට තේරෙනවා මේ රාග ඇතිවඩ ප්‍රධානම හේතුවම කද දෙදකොට. ය ලැබෙන අරමුණු ටික රූප චබ්ද ගන්ද රසස් පර්ස කියනම අරමුණු තමන් කැමති ටික ලැබෙනකොට පින්නතුනි පුදදුම්ව විදිහට ආස්වාද ජනකව ඒවාට ඇලිලා ඒවා පිළිබඳව අයෝනිසෝමනසි කාරය මෙනහි කරනකොට තම තව ලෝබය වැඩෙනෝ. කාමත්තන්දය වැඩෙනෝ. ඔන්නනෝක තමයි කාමච්චන්දයේ බහුලවින්ඩ ප්‍රධානව හේතුව එනම් පින්න තුළ තේරුම් ගණ්ඩෝන අරමුණු සුභවාසයෙන් ගන්න තා අපට රාගේ නම් අඩුුවවෙන්න නෑ වැඩිවෙන එක තමයි වෙන්නේ. එහෙමනම් මේ කාමච්චන්දය දුරුකරගණ්ඩ තියෙන ක්‍රමවේදය මොකක්ද කාමච්චන්දය දුරුකරණ්ඩ තිය ක්‍රමය තමයි අරමුණු අසුභවාසයෙන් සලකන්නට ඕන ඔය ලැබෙන රූප චබ්ද ගන්දර පර්ශ ඒ සියල්ලම අසුභවාසයෙන් දකිින් ඕන පින්නතුනේ ඇත්තටම අපි මේ අසුභවාසයෙන් දකිින් ඕෝන දෙයක් නිස් සුභවාසයෙන් දකි ඉනේද මේ ශරීරකූලු වඋනත් බලන්න තනි කරම වැසිකිලි වලක් දැ නවදොරකින් නිතරම අප විතර ගෑ ගලනවා දවසක් දෙකක් උපරම සතියක්කවිතර මෙ පිරිසුදු කරේ නැත්තං කොහොම තියයිද නේද හොඳට කල්පනා කළ බලන්නකු මොන්න තරන් අප විතර ගොඩක්ද මේ සරීර කූඩෝ කියලා නමුත් අපි මේකට අහු වෙලා ඩැම්ක කුුණ පොකොටත් වසයෙන් අප විංකරගත්තො හොඳට අපි රාමු අපි හිතම් පින්තූරවලින් කෙෂ්ටික වෙනම ය පින්තූරයයක් දක්කින පින්තූරවලින් බලමු මේක ලොම් ි වෙනවා පින්තූරේ එකත් පයේනෝ ඊළඟට නියපොතුටික ගලවලා තියෙනවා ඊළඟට පින්න දත්්ටික ඊළඟට හාම මස් නහර වැල්ටි ොක්කම ලවලා තියනවා ඉති මම කියලා තේර ද නෑ ඊළඟට නහරත රක්නවේ ඇට ඇට මිදුරල් ඇට ඇතුළ තියෙන මත් ඊළඟට පින්න තුනි ඔය තියෙන බඩවැල් කුඩා බඩවල මහ බඩවලෝවා එකඒක තැඟල අපට ජායරු පසි දකින්න පුළුවන්ග අක්මාව දකින්න පුළුවන් ඉළඟට පෙනහලු පිතාසයනේද වකු ගඩු ආමාසේ ඉළඟට මස් ලේ මුත්‍ර අසුචි මේ ඔක්කූම් පින්නතුනි පෙන්වෙන් කරලා දැක්ක හාම එතන මත්යක් ගොඩ නැගෙනවද අර මහ බඩ වැලද මම කියලා කියන්න අසුචිතද මම කියලා කියන්නේ නෑ මේ එකත කරලා ඒකයක් හැටිට ගන්න අන්න ඒකකයක් හැටිටරම් මම කියලා සං්ඥාවිපල්ලාසයෙන් වැරදි හැඟීමකින් හිතනෝ තනි කරම වැර හීමක් සුභවාසයෙන් ගණ්ඩ දෙයක් මෙතර නෑ එටකුට බලන්ඩ අපි වරද්ධගෙන තියෙනවා. එහෙම න අපි ගණ්ඩුවන අරමුණු මොකක්ද අසුභවාසයෙන් ඇත්ත ඇදි සිැටියම විකෘතියක් ගණ්ඩ කියනවා නවෙේනි මේ කියන්නේ ඇත්ත ඇති සිැටියෙන් දකිින් ෝඕන අන්න ඇත්ත ඇති සැටියෙන් දකින කොට මොකද වෙන්නේ මේ නීවරණ නැත්තම් මේ කාමච්චන්ද නීවරණය යටපත් වෙලා යන කාමත්චන්ද නීවරණය ඊටපත් වෙලා යන එතකොට බලන්ඩ පින්නතුනි මේ කාමච්ච සන්දය නැති කරගන්නඩ තින් ොඳම බිහතම කද්ධතිකොට. අසුභාභාවේ තැම්බා. අසුභයමයි පුරදු කරන්නඩුවෝන්. නත්තියේතා දිසම් මිත්තන් යතා කාය ගතා සති. මෙ කායගතා සතිය තරන්මරාගය පන්නාහරෙන්ට වෙන කර්මත්තානයක් නෑ. එහන් දැන් කායගතා සතිට සම්බන්ධ භාවනා ධාහත රක්ති නෝන ආනාපාන් සතියෙන්දලා ඉරියාපත්්‍ර සම්පජංජ තාතු මනසිකාර, පටික්කුල මනසිකාර මේ හැම්ම එකක්මීඟ නව සීවතික මේ භාවනා තුළිින් පින්න තුනී හුඳට පටික්කුලි වැඩෙනෝ මේකට කලකිරු නැත්තම් එක හැරගඩපෑ එහෙම නම් අපි ගිහික්කොහෝ වේවා පැවිත් දෙ කෝ වේවා මේරාගය අයිං කරන්න කැමතිනම් තුරං කරන්න කැමතිනම් අසුභය පුරුදු කළ යුතුයි ඔන්න පලවෙෙන දේ එනම් කාමත් සන්දයකිනික දැන් තේරුුණ ද කාමයමකද කාමච්චන්දේ තේරුණා කාමච්චන්දේ ඇතිවවැන්නඩ හේතුවත් පින්න තුළ ැනගත් අරමුණ අසුභවසයෙන් සැලකීම එහෙනම් කාමචචන්දේ නැතිකරන්න තියෙන සංඥාවත්මකදද කාමච්චන්දයේ නැතිකරන්න තියෙන දේ තමයි අරමුණු අසුභවසයෙන් සැලකීම එතුකළ දැන් කාමච්චන්දය ඇති වෙන හේතුවත් දන්නවා නැතිරගන්න දිහ දැන් න්න කරන්්ඩයි දැන්තියෙන් යෝනිසෝ මනුකාරයදෙන්ුවන්න අප්‍රමාදය යදෙන්ඩෝන් අප මේවා දැනගත්තා කියල කවදාවද රාගෙනනැති වෙන්න පින්තුන රාගෙන ඇැති වවෙන්න නම් මේවා ජවිතරි ගැලපෙන්ඩෝන එකතම අප්‍රමාධයකයන් ඇතුව අපි මේ ලෝකයේ තියෙන බුදුරජාණන් වහන්සේ වදාන වටිනාම ධර්මකාණනාටික ඔක් කොමිති තියාගෙනටත්ව නක්නෑ යෝනි වනසකාරය කරන්න ඇත්තම් නැත්තම් අපේ ජීවිතයට ගලපගන්නත්තම වැඩක්නෑ දැම් පලවැනි රණය පහාදිලි රාගේ නැතිවුනාක කියන්නේ රාගේ නිසානි අප ඉපද ඉපදී මැරිමැරීමේ දීර්ග ගමනක් යන්න නේද. එහන් දැම් පලවිනි නීවරණය පිළබඳව පින්න තුරල දැනවා දෙවැනි නීවරණය ව්‍යාපාදය ව්‍යාපාදය කියල කිය ඇනමකදද ව්‍යාපද්ජති විනස්සති තිේතයෙන චිත්තංකෙන විග්‍රහයට අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාසේයට පත්වෙන වන ගන්නේ කරගෙන ව්‍යාපාදය කියලා. කදව්‍යාපාදය කිය කියන්නේ යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාසේයට පත්වෙන වන අන්නේකයි ව්‍යාපාදය. ද්වේෂේටිකක් මෝරලාගේ හා ව්‍යාපාද කියන් දැන් නැසේවා වෙනසේවා කියෙන චේතනාව දවේශය දැම් බලඩකු පින්නතුනී ආහාරයක් පිළුණු උනහම ආහාරයක් නරක් වුණහම හරි ගඳයින කෙනකොට එකට ප්‍රියභාවයක් ඇතිවෙනවද කිසීම කෙනකට ඇටත් පිරිසේ මේ තිරිසංගත සතෙක්වත් කැම්ති නෑ. පිරිුණු විච්ා හාරයට අන්නේ වගේ තමයි ව්‍යාපාදයෙන් යුත්ත පුද්ගලයා කරෙහි ක්‍රෝධයෙන් යුත්ත පුද්ගලයා කරහි කිසි ස්වභාවක් නෑ ප්‍රියභාවයක් නෑ මුහුණ පුරාම මේ ගති ඇති කරන්නේ ව්‍යාපාදය නිසා මුණ පුරා මේ ගති ඇති කරන්නම එකක් නිසාද ව්‍යාපාදය නිසා බලන්න්න මේ සිතුවිල්ලකට කරන්න පුළුවන්දේ කෙනෙකොට කේන්තිගේ හම සම්පූර්ණය මුණ වෙනස්සයවන සිතුවිල්ලකින් කරනද තියහෙම නම් මේක නී වරණය මේ අන වර නවත්තාවක් ඇත්තේව නෑ ක මේ ධරමගේ දක්වල ති නො මේ ක්‍රෝදය හටගන්න විදිහ නිද්දේශ පාලී සඳහන් වන්න මෙහෙමයි දසාකාරයහි කෝදෝ ජායිති අනත්ම් මේ අතරීති කෝදෝ ජායති අනත්තම් මේ චරිස්්‍රතීති ක්‍රෝදෝ ජයති ඔන ධර්මය සඳහන් වෙනවා කාලත්ත්‍රයෙන් හිතනෝ කෝදේ ති වෙන ආකාර ධයක්මතන පෙන්න්නන අපේ පින්න තුළ ම හඳදර දන්න. ො දේශනාව සම්පර්ණ වන්න බම්බේ නැවත නැමතති කියන්නීම වැඩිවෙන්න ක්‍රෝධී ඇතිවෙන ආකාර දහඇත්වයන. ඒ දහයින් හරය කොළහක් නන්නෑඒ දහය කියලකයන්දම් පලවෙනි කාරණය තමයි අසවලා මට අවඩක් කළ කලාපිරිකේන්තියන එම කේතියන්න ඇද කවුරුවර කෙනෙක් ොඩ මොකාක් කරරි අතීති අපිට මොකක්රරි අකට යඋත්තක් කල ඕහකල්පනා කලා අපි දැන් කේති ගන්න ඇද අප මිනිමට පෙන්නඩබ මන්න මේ කාලේ හවල් තැන වැඩ කරන්නෙකුට මිනාවට හෙමයිකරි කිය කේන්ති අවස ගන්නවත් තනද තියෙනවා. කෙනෙක් අතීතය කරපු වරදක් සිහි කලා උන කේතිගන්න. පලවෙනි. දෙවනියක ඊළඟට අසවලාමට අවඩක් කළේ. ඉළඟට වර්තමානයෙන් හිතනවා? වර්තමානයෙන් මොනහට පසයක් වෙනවා මෙන්න මේ මිනිහ මට එදත් කලා ඔන්න දැන් දැමුත් ඉන්න දෙන්නේ මට අද දෙනෝ කියෙ කේන්ති ගන්න වර්තමානය මොනහරි වර දක්කිති. ඔන දෙවනක තුංගෙනක මේමිනි අතීතෙත් කරා එදත් මට වැරදි කරා දැමුත් කරනවා ඔය මනුස්සයාගේ අනාගතෙත් මට ගැලවිල්ලක් නැකිලා අනාගතය ගැන හිතලත් කරදරේ ඉඩ කලින් හිතලත් කේන්ති ගන්න ඔන්න තුයි. ඊළඟට තමන්ට නැති වනත් තමන්ගේම හිතයිසිී තමන්ගේ ප්‍රියාදර බිරිඳට දරුවන්ට තමන්ගේ හිතයිසි කෙනෙකුට ඒ විදිටම අවඩක් කළේ වරදක් කළේ කියලා තීතිෙන් හිතන දැ තමන් සමීපම කෙනෙකොට කවරුහරි මුණහරි කන්නවට අපි කැමතිද කැමති නෑ කේති ගන්නවා. අවඩක් කළේ කියලා අතීතියහදල කේන්ති ගන්නවා. අවඩක් කරයි කියලා වර්තමානෙන් එකක් කනෙතර කේන්ති ගන්න අනාගත්තයෙන් ඉතල අවැඩක් කරන්නය කියලා කියෙන්තිගන්නවා. එතකොට හයයි ඉස්සලා තමන්ට දෙවනුව තම හිතවත් සමීපායට තුන්ගෙනුව තමන්ගේ හතුරෙකුට අපි කැමැති නෑන අප හතුරෙකුට අපේම සහෝදරයක් අපේ සමීපය කුදෞ්කරන්නට කැමතිද කෙමති නෑ තරහ කාරයෙකුට අපි දන්න කෙනෙකු දවකනි බයි නොමුක දෙයාටතු දව් කරන්න අපිතුම අජයි මල්ලි ඉන්න ඉතින් අයිජට අජකාත්‍ය හරි තරහයි උදටම තරහයි මල්ලි ඇත්තක තරහක් නෑ මල්ලිමකද කරන්නේ ඒ මනුස්සයට උදව් කරනවා එකට අයයට කේන්තියන්න ඇ්ද මේමගේ සහෝදරෙක් වෙලා දෙගෙන මං අක් මැත්තිම මිනිහට මේ මනුස්සය උදව් කරනවානනිට කේන්තියන්න ඇද කේතියනවා අතති ඉතිෙන් උදව්වක් කර තුන්න උදව් කලා කියලා කේන්තියනු වර්තමානයෙන් කන මේ දැනුත් මේ මිනිහ උදව් කරනවා කර කේතිගන්න. මූ අතීතෙක් කලා දෙමු කරනවා හෙන නාගතත් මෙයාටි මල්ි හොඳට උදව්කරයි කියලා කේති ගන්න එතකට නොවයි කාලත්තරයෙන් ගත්තාම ඔය නවට අස්ථානකෝපය එකතු කලාම දහයක් වනවා අත්ථානකෝපයකැනමකක්ද කෝප නොකලුතු දේවල් කරහි කිපෙනවා හි කියන්නේ වැැස්සත් කිපෙනවා ිරිචරි ලිය බහින්න බෑකිලා වන ගස්තට කි පෙන වෙනනිු නිවා අත්ථාන ඊළඟට පායක නැනකොට ඉරට කිපෙනිනිසු ඇද ඉන්නවා ඊඟට ඊළඟට පි නකවිතරක් ඊළඟට එතිං මදුරුව කෑවත් මොහක් වනත් වභාපකිපත්වරද කිපෙනවා ඒකරි කියන අත්ථාන කෝපවන්න කෝධය ඇතිවෙන ක්‍රම දහය දසාකාරයෙහි කෝදෝ ජායිතිකල බුදුරජණන් වහන්සේ වදාළ. ක්‍රෝදය ඇති වනාකාර දහයයි තිහෙවනම් ක්‍රෝදයත් පින්නතුනි අනිවරනවත්තාවක් නෑ කෝදය ඇතිවඩත් ප්‍රධාන හේතුව ගැටෙන අරමුණක් කම්බුණ අනුවක් මැනහිකන්නත් සිහිනුවනඉදේ අනුවනින් ගැටන අරමුණක් කමිංචිකම ආමයා මෙහෙම කර අරම කලා පැරැද්දවා කදවෙෙන් අරක් ොච්චි මංවද ං අ ජිනි මන් වහන්සේකිනිදි මාව පැදවා මට මෙහෙම කරා අරම කරා කියලා ඔන්න කේන්තිගන්න ගින්නට පිදුරු දැම්ම වගේ තමයි කරෝධගන්න ඇවිලෙනවා නෙවීමකට යනවාද නෑ එනම් පින්නතුන හොඳට මතකතියාගන්න අපිට කේන්තිය නැතං ව්‍යාපාදය කරෝධය ඇතිවෙන්නේම ගැටෙන අරමුණක් හම්මුණහම ගැට අරඹුණක් නැතුව අපි කේන්ති ගන්න නෑ අන්නයේදී හොඳට තේරු න්න ු ගැට නරමුණක් නැතුව අප කේති ගන්නේම අපි කේන්ති ගන්නේම ගැට නරමුණක් හම්බුණහම දැම් බල අපි හිතන පතන විදිහට හැමදීම වෙනවනම් මොකට කේන්ති ගන්න එම කේතිගන්න හේතුවක් නෑ කේන්ති ගන්නේම පින්නතුන ගැට නරමුණක් හම්බුණ හාම එකොට මේ ව්‍යාපාදය අනිවරන අවත්තාවක් නෑ සෑම අවත්තාවක දීම දිහානාදයට ප්‍රතිවිරුද්ධයි ආලෝකයේ තියන තැන අඳුර නෑ නිවේද අඳුර තියනවන තන ආලෝකයකුත් නෑ අන්දකාරාලෝක දෙක විුරුද්ධයින අප නිතරම කිය කියන්නේ අන්නේ වගේ තමයි ව්‍යාපාදය යම්සිිතක එදනවනම් එතන දිහානාදිය කියයා මොන්නක් කුසල්ි ක්වත්න හැම වෙලම කෙනෙක් තරහෙන් ඉන්නවනම් කොච්ච රකුසල ජවන්වාර වැඩ කන්නවාද ඒනි සාම්පින්නතුන කොහෝම හරි නැති කරගන්න ඕන දෙයක් ගැටීම ඕකට ඇබ්බැහි වනොත් මැරෙනකම්ම කේන්තියෙන් ඉන්න මොන දේකරත් ේන් තියනවා. ඇබ්බැහයක් ඇත්තටම භයානක ඇබ්බැයා මොකද දුස්ත හිතක කරෝධ හිතකි මැරුණුත් කවදාවත් සුගතියක් අප ක්ෂ කරන්න බෑ. අපේසිත බොහෝම සාමයෙන් සැනසිල්ලේ තිෙන්ටෝන් එහෙමති බුණොත්තම අපට මෛත්‍රීය හොඳට ඇැතිකරගඩ මෛත්‍රිය තුළින් අපේසිතට මහා සහනයක් ඇතිකරගන්නට පුළුවන්කම ලැබෙන්න්නේ. එහෙමනම් මේ කරෝධය ඇතිවෙන්නෙත් අයුනුසෝ මනසකාරය නිසාමයි ගැටි නරඹුණක් හබුණහම එම් කරෝධය නැතිකරගණඩ තින බෙහෙතමොකත් ස කන්ති බලං බලානිකන් කෙර ධර්මය සඳහන් වෙන් උතුම්ම ලොකම බලයන ඉවසීම බලාන්නේයේ කන්තිහිෝන විද්ජති ඉවසීමට වැඩි තරම් අන් ්‍යහපතක් නෑ. කන්ති පරමන් තපෝ උතුම්ම තපස සීලේ පිනතුන ඉවසීම එහෙම නං මේවා පිළිබඳ අපි හොඳට තේරුම් ගණ්ඩෝන. ඉවසනවා කෙනෙ බයදුුකමක්නවි බරන්න බදුරජණන් වහන්සේ කෝටි ගණන්ංශික පද පනවලා අපට දේශනා කර නව මහනනිය උතුන්ම තපස උතුම්ම සීලය තමයි මොකදද ඉවසීම දම්බල ඉව සන්න බැරි කෙනකුට මහනදමක් පුරන්න්න පුරුවන් යාට සියතලිව සන්න බැරිනං උනුසුමය සන්න බැරිනම් බඩගින්න පිපාන්සීව සඩ බැරිං කොහොමද මේ මහනදම්පුරන්න කොමද භාවනා කරන්න. කොහොමද ප්‍රතිපත්ති පුරන්න්න පුරන්න්න පුළුවන්කමක් නෑ. එහෙනම් ඉවසීම කියලා කියන්නේ පුංචි දෙයක් නොවේ. දෙ හොඳට මතක තියාගන්න. ඊළඟට පිනතුන අප දැග්ඩ ඕන දේතම සමහරුක්කය නොනේ මගේ ඉවසීම සීමාවක් තියෙනවකට නමුත් ඉවසීමට සීමාවක් නෑ. එම සීමාවක් තියාගන්න පුළුවන් දෙයක් නැවේ දෙැම්බලන්ටෙදා සාරි පුත්‍ර මහරහතන් වහන්සේට මිති්‍යයා දෂ්ි බමුණක් පිට ගෙවවා නියඇවිල් ඇයි ගෙවී උන්වහන්ස වසනෝද කියලබලන් අන්තිමට උවහන්සේ පිටි පස්සවත් හැරල බැලවෙන බඹුණට දුොක හිතිලා ළඟට කියෙල්ලක වන්නේ සමාවෙන් සමාව දීලයි යහුව යිමට ගැහවි කියලා අපි නං සමාව දුන්න කිය මොක දෙන්න කලින් හනුවන් මොකද දෙම කරේ කියලා උන්වහන්සේ සමාව දීලයි ඇයි ගෙහෙවිේ කියවේ තුු බමුණක් කියනවා අනේ ස්වාමිණ වහන්ස ඉ වවසන කෙනෙක් කියලා හැමෝම කියනෝ මටඒක බලන් හිතුන එකයි මංගැහවේ ඉති වෙලායි බලන්න උන්වහන්සේ සමාවදුන්නා එහෙම නම් පින්නතුනීම ඉවසීම කියන එක අපේ ජීවිතයට උොඳට පුරුදු කරගන්නට ඕන මෛත්‍රීයෙන් ඉවසීමෙන් තමයි ව්‍යාපාදය අපට ගලවන්න පුළුවන්කම තියන්නේ ඊළඟට පින්නතුනේ ඊළඟ නිීවරණය තමයි තිීන මිද්ද. ඇතුරු තියන මද කියලකයෙන් ඇතරම චෛතිසික දෙක් සිතේ හැකිලීම චෛතිසිකයන්ගේ හැකිලීම ඇත්තටම කොටින්ම්මකුවත් මෙතන තියන්නේ අලසකම්මැලිකම බත් මතය නිසා ඊළඟට කුසලාරම්මට අම්ම කුසලාරම්මනයට ඇලි නැති නිසා ඇලීමක් නැති නිසා මේ අලසකම්ම කම්මැලිකම මේ ලීනත්ව ඇතිවෙනෝ එමනම් මේ නීවරණයක්ෙනෙක මතක තියාගණ්ඩ ඕන කුසල්සිත්වල් වලක්වන මහා වැස්මක් මේ තියෙන විද්ධ කියලකෑන්නේ අලස කම්මැලිකම එක අපට තේරෙනවාන ලෞකික දේනුවක් වත් ඇති කරගඩ බෑනි අලසයාට කම්මැලියට පුළුවන්ද බෑ එනම් මේ නිවන වලක්වන මහා නීවරණයක් ඉතින් පින්නතුන මේක ඇතිවෙන්ඩ ප්‍රධාන හේතුව තමයි බත් මතය ඉළඟට අපි දැ අර මුොලින් කියපු කුසලාරම්මණ කරහි ඇලින් නැතිගතිය ඔන්න වගේ ස්වභාවල් තමයි මේ තියෙන බිද්දැතිවට ප්‍රධාන හේතුව තියෙනම් මේ ගලවන්ඩ තියන දේ තමයි ආරද්ද වීරිය වීරිය තියෙන නවත්තා තුනක් ආරම්භධාතු නික්කමධාතු පරක්කමදාතු රම්භධාතුූ කියලකෙන වැඩක් පටන්ගන්නඩ තියෙන වීරිය සහරුන්ට ඕක තිෙනනවා වැඩේ පටන්ගන්නකට ලොකෝට පටන්ගන්න ඒ ආරම්භධාතුූ ඊළඟට පින්නතුනි ආරම්භධාතු නික්කමධාතු වැඩේ පවත්වාගන පවත්වාගෙන අඩත් වීරියත් තියෙන්ඩු පවත්වාගෙන අන්ඩ බෑ නිකංවුණු පටන්ගන්නව සමහරු පටන්ගත්තට අපි පැරණි කියවනකුත් තියෙන හැබැයි වැඩක් පටන්ගත්තුත් වැඩි භාගයක්ක රැයි කිය පිනට එකනව මෙතන කියන්නේ හද බොහෝ දෙනා වැඩ පටන්ගන්නවා විතරයි දෙම්බලන්න මොනු හරි පන්තියක් පාට මාලාව දහස් ගනන්සිි සේශිෂියාව ආම්භක දවසේ හැබැයි ටික දවසක් යනකුට මාතය අද දෙකත් උනක් යන්නට ඔන්න අඩුවීගෙන අඩුුවීගෙන න එඩෙන්නේන අඩුවනෝ එක කියන්නේ අන්තිමට පවත්වාගෙන යනයි හරි අඩුීරී හැටි සමහරුන්ට මේ නික්කම ධාතුවනෑ පවත්වාගෙන යන්න බෑ සමහරු පවත්තාගෙන යන බැයි ආරම්භධාතු නික්කම ධාතු ඊළඟට පරමත් එතකට බලන්ට සමහරුන්ට මේ අවසංකරන වීරි හරි අඩු දෙහෙම ගත්තාහම් පින්නතුනි අවසංකරණය දැපිතම පාටමාලාවක් ආරම්භ කරන පවත්තාගෙන යනවා අන්තිමිට සහතික පත්තරයේ පාටමාලාම හමාර කරන්න සාති සාතික පත්ත්‍රය ලබාගෙන බොහෝම අඩු පිරිසා. එහෙමනවෙ අපිට පින්නතුන්නේ ආරම්භ කරන්න වීරියක් තියන්නන පවත්තගන අන්න සහ එක අවසාන ඉලක්කය දක්වාම යන්න අපට වීරිය තියෙන්ටුවෝන් මේ වීරියෙන් තමයි ඒ කාන්තේම් අපට මෙන්න මේ කියන තිීන මිද්ද කිය නීවරණ දෙක යට පත් කරන්න පුළුවන්කම ලැබෙන වීරිය ක පින තුළ දන්නවන අකුසල්ලයට පත් කරන්න කුසල් උපදවාගන්න තිෙන ශක්තිය මේ ශක්තිය අත්ති අවශ්‍යය මේ ගමනට ඊළඟට පින්නතුනි උද්දච්ච කුක්කුච්ච එකත් නිවරණ දෙකක් උද්දච්චය කියනම කද නොසන්සුන්කම කොක්කුච්චය කියන්න පසු තැවිල්ල එතකට බල නොසන්සුන් කමේ ස්වභාවේ තමයි පින්නතුනි අලුගොඩකට ගලකින් ගෙහමගේ ඇවිස්සිලාතියෙන්. තියෙනම් සංෂිදවා ගණ්ඩුවන වතුරක් කරලා අලුගොඩනිවා ගන්නෝ වගේ මේ චිත්ත සමාධියෙන් හිත තැන්පත් කර ගණ්ඩඕනු. හිතකට යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒකනි තතාගත ධර්මයේ මේ සමත භාවනාව විශේෂයෙන් දේශනා කල තියෙන් හිතා ඔුල් කරගන විප්සිිත්ත කරගන. අපට කවදාවත් අනිත්‍ය දුක් අනාත්මකය තිලක්ෂණ අල්ලට බෑ එනම් හිත තැම්පත් කරගඩුවන් ඉති හිත තැන්පත් කරගන්න විශේෂයෙන් සමත භාවනා ආනාපානු සති වැනි භාවනාවලින් මේ වෙක්්ෂිත්ත භාවය පාලනය කරන්න පුළො වික්්ෂිත්තකම ඊළඟට උද්දච්ච කුකුච්ච පසු තැවිල්ලෙ පසු ඇැවිල්ලි මුත් ප්‍රතිඵලයත විප්ෂිත්තකම තැන් බලන්න පසු තැවෙනකොට මට කුසල් කරගන්න බැරිවනාා කර පසුත වෙනවා. අකුසල් සිද්ධ වනාකිර පසුත වෙනවා වෙන්නම හිත සිත්ත වෙන හිතන්න සංසුන් වෙනවා. අන්න ඒකයි මේම විදිහ කෘත්තියක් කරන්න නිසා තමයි මේ චෛත්‍රික දෙක එකක් හැටියට පෙන්නන්න දෙකෙන්ම කරෙන කෘතිය එකයි විප්සිිත්ත කමින් පෙන්නන්න පින්නතුන හිත විසිත්තවීම කොක්කුච්චෙන් කොක්කච්චෙන් වෙන්න තන්තිමට පවිල්ල වඋනාට ඒ නිසා වෙන්න හිත සි වෙනවා හිත උුසන්තුන් වෙනවා ඉති මේ වෙබ්සිත භාවය ඇති වඩ ප්‍රධන හේතුව තමයි ධර්මය පිබඳ ධර්මවිනය පිළිබඳ කිසි අවබෝධයක් නෑ වගේම චිත්තූප සමයක් නෑ හිතේ සමාධයක් නෑ එහම කෙනනාට තම උද්දච්ච කොක්කුච ඇතින්නේ ඒමනම් මේ පාලනය කරන්න තින හොඳ මවසදේම කද හොඳම අවුසදේ තමයි පින්නතුනී භාවනාව සමත භාවනාවෙන් තමයි මේ විපෂෙත්තකම පාරණය කරන්න පුළුවන් ඒ අනි වාර්ය වෙන්ඩෝන දෙයක් එහම නැති වුනොත් අපට සැනසිල්ල හදාගන්න පුළුවන්කමක් නෑ අන්නේ නිසා තමයි උද්දච්ච කුකුච්ච කෙනවේ නීවරණ දෙක එකට කරලා මේ නීවරණයක් හැඩිට වදාලේ නිවන වලක්වන වැස්මක් උද්ද්චය නැත නුසන්තුන්කම සහ පසු ඇැවිල්ල ඒක පාරණය කරගන්න කළ ුතු හොඳමදේ තමයි භාවනාව විශේෂය නානාපාන්සති භාවනාව මෛත්‍රී භාවනාව බුද්ධානු සති භාවනාව ති මේ වගේ භාවනාතුළින් විපසිත්තකම පාරණය කරගඩ පුළුවන්. ඊළඟට පිනතු අවසානමීවරණතා විචකිච්චාව විචකිච්චාව කලා කිය ඉති සැකේ ච්ච චාපිළියන්නෑ එහෙමනම් සැකය කියලකි ඇන්න මේ සාමාන්‍යෙන් සැකන වෙයි බුද්ධරාත්නයට ධර්මරත්නයට සංගරාත්නයට ගට පුබ්බන්ත අපරන්ත පු බාපරන්ත පටිච්ච සමුපන්න කියන මෙන්න මේ ධර්ම අට එ තතාගතයන් වහන්සේ පිළිබඳව සැකයි උන්වහන්සේ සසාාවක සංඝයක්ක ක්‍රී සැකයි ධර්මය පිළිබඳව සැකයි සැකයක්තියාගෙන යන්න පුළන්දිස්සරහට සාමාන්‍යදක වුණත් සැකයිනං සාර්ථක නෑනේ එහෙනම් අපි සරණගිය බුදුරජාණන් වහන්සේ කෙර එහම සැකයක් තියෙනවනම් එක කාන්තෙම් භයානක නිවරණයක් බලගතු නිවරණය මේ සැකය තුරු කරන්න තියන එක මදේ තයි සැකේ ඇතිවන්ඩ හේතු දර්මක් ඥානය නැතිකම සැකය දුරු කරන්න තිය එකම බෙහෙද තමයි ධර්මය පිළිබඳු හුඳ ටිගෙන ගණඩුව ම ගැටලුවක් ැතිවෙන දිහට දරම ගන ගන්නකොට නුවන මෙහි කනකොට මේ ධර්මය පිළිබාද වනං සැකයක් ඇති වෙන්න. එහෙම නම් පින්නතුනි මේ ධර්ම පහයේ කාන්තය නීවරණ. නිවන වලක්ව වනවා කුාල් සිත්ත අලක් වනෝ ඒ විතරක් නවේ. අපට දැ මේ ජීවිතය වුනත් අපි හිතම පාඩන් කරන දරුව කියලා යම් කිසිි දරුවෙකුට පාඩන් කරන ගෙනගන්න දර්වකුට මේ නීවර්ණවලින් වෙලා ගත්තු.ඒ දරුවට පාඩංගට ඉන්න කාමය නිතරම ඔලවෙ තියෙනවනම් තරහා නිතරම තියෙනවනම් ඊළඟට අල්සකම්මලිකම් තියෙනවනම් හිත විප්චිත්තනම් නොසන්සුන්නම් ඉගෙනගන්න උගන්න ගුරුවරයා අපිහෙම හිතම එහෙම සැක්ක සංකා තියෙනවනම් ඒ අධ්‍යාපනයවත් කරගෙන අඩබෑ. අන්තිමා සාර්ථකයි එනම් මේ නීවරණ යටපත්වෙන තරමට හිත පවිත්‍ර වන තරමට අපිට ඉගෙන ගඩ ේසි දෙම්බට දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට නංගාරෝකන ්‍රහක්මණය ඇවිල් බුදුරජාණන් වහන්සට බැඳලක් න භාංගුතුන් වහන්සේ අපි මන්තර පාඩං කරන අය හුදට මන්තර වේදය අපි පාඩන් කරනවා හැබැයි මෙ හුදට මතක තිබිච්ච මන්ත්‍ර තමානට අමතක වෙලා යන එකට හේතුවම කද ුදුරජණන් වහන්ස දෙේසනා කරන එකට හේතුව තමයි තමන්ගේ සිත මෙන්න මේ පං නීවර්ණවලින් වෙලාගත්තා හම පාඩංකරපු කාලයක් පාඩං කරපු අමතක වෙලා ඇනෝ කිය න උන්හස ලස්සන උපමාවක් අධාරනවා වතුර භාජනයක නිපාට වගේ දජිකක්ත මහම ඒකින් මූන බලන්ඩ බෑ මුණ පේන්න හරිට මුණ පේන්න කුජායාවක් පෙන්න්න පුනා මෝන ස්වභාව පේන්න හුණ පේනයන්නේ වගේ රාගයෙන් හිත විලුණහම ඒ පාඩංකරපු දේවල් අමතක් වෙලානෝ. ඊළන්ට බුදුරජාණන් වහන්ේ වදාරන ද ව්‍යාපාදයක් තේමයි උන්වහන්ස ඇතැදි ලස්ටන මක් වදාරනවා හොඳට උතුරන වතුර මුොට්ටියක් මුදරම උතුර නෝගින්දර දාලා ඒක මන බැලුව මූන පේ ද ගොජ ගොජ ලා උතුරනෝ වගේ දේශයෙන් යුක්ත පුද්ජලයාට පාඩන් කරපු අමතක වෙලා නවා ඊළන්ට බුදුරජාණන් වහන්සේ වදාරනවා තිීනමිද්ද උහන්ස උපමාවක් වසිං වදාාරන්නේ දියසෙවෙල්ලා ද බැඳිච්ච ලිින්ඳක දියසෙවල්ලලින් පිරිලා මූනපේනවාවද මෝන පේන අන්නේ වගේ තිීනමිද්දේ යම්කි සිහිතක තිීනනම් පාඩන් කරපුවා අමතක වෙලා යන ඊළඟට උද්ධච්ච කොක්කුච්චේ උන්හන්සේ වදාරනද මුහදු වෙරලට ගිහිල්ලා ඒ සෙලවෙන වතුරේ මුහුණ බලන්න පුළුවන්ද බෑ අන්නේ වගේ තමයි උද්දච්චකුක්කයන සන්තුුන්කම පසුතැවිල්ල තියෙනකොට පාඩංකරපු අමතක වෙලායන. ඊළඟට විච්ච තිච්චාව උන්හන්සේ වදාාරණු වතුර භාජනයක් කට්ට කරුවලේ තියෙන මහුණබෙලවට පේන්න අන්නේ වගේ තමයි මේ සැකේ තියෙනවනම් පාඩංකරපුවා අමතක වෙලා යනවා එතකොට බලන්ඩ පින්නතුනී මෙලොව පරලෝකිනමි උබේ ආර්ථයම පිරීමට පත්තිනොමින් නිීවරණ අපි සිතති වර්ධනය වෙනවානම් ති මේවා වර්ධනය වඩ හේතුවත් අපි මතක් කලා නිවා ප්‍රහාණය කරගන්න ආකාරයත් කාලේ පමණින් මතක් කලා නිවන්ගම මෙ නිවන් ගමන ඉතාමො හොඳින් යන්නට ඒවගේ නිවන් ගමන සාර්ථකව ගමන් කරන්නට කෙනෙක් බලාපොරොත් වෙනවාවනම් නිවනට තියනමේ ප්‍රධානව බාධක ඉස්සරල හඳුන ගන්න ඕන. ඒ ඇතිවඩ බලපාන හේතු තේරුන් ගන්නට ඕන ඒ හේතු මර්ධනය කරන්න ධර්මයෙන් තතාගතයන් වහන්සේ වදාළ ඒ ධර්ම අවසද අපි ඉගෙනගන්නට ඕන. ඒවා ඉගෙනගනේව ක්‍රාත්ම කරන්න ඕන එක තන අප්‍රමාදය දිනෝ කියලකයන්. ඒවා දැනගන පොතට පතට විභාගයට ඉරක් ඉගැගත් ොත්ත්. අපට මේ ධර්මෙන් සැන සිල්ලක් උදාකරගණඩ දෑ. එෙහෙම නම් පින්වත් හැමති නාටම නීවරණ ධර්ම ප්‍රහාණය කරන්නට මේ දේශනාවත් උපකාරවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවහි දායකත්වය භාරරගෙන කටයුතු කරන්නේ පානදුර සුසන්තමාවත පදිංචි යසවති පරගහතට මහත්මිය ලිලී පරගහතට මෙනවිය චරත්පනායින්්ඩු මහත්මා කියන මේ පින්න තුල්ලා තමයි අද මේ ධර්මදේශනාවහි දායකත්වය භාරඇරගෙන කටයුතු කරන්න මේ හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධය පිණිසම වේවා කලප ප්‍රාර්ථනා කරනවා ඒවගේම පින්නතුන්නේ මේ ධර්මදානයෙන් දැන්තවන උදාරපුුණ ශක්තිය ඉතින් මෙදායකත්වය දරූ පින්න තුල්ලා නමෙන් මේ පරලෝගිය දෙමෝපියන් සහෝදර සහෝදරයන් වර්ග පරම්පරාවේ සියලූම ඥාතිීන්ට කාන්තේ මේ පින්පෙනේවා. සාධසාදුක අපේ ඥාතින් මේ පින් අන මෝදං වෙත්වා. ඉතා ඉක්මණින්ගේ ඥාතින් අමාමහ නිවන දක්වාම ඥාතීන්ට මේකුසල්ලඋපකාරවේවා කර පාථනා කරමු. දේශකයන් වහන්සේට චිරජීවනේ ප්‍රාර්ථනා කරනවා. ්‍රඥා නාලිකාවේ ගෞරෝණය අනුසාංසක ස්වාමන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගෞරෝණය මහා සංගරත්නය නිදුක් නිරෝගි භහාවේ චිරජීවනය පතනව ලක්වාසී ලෝවාසි ස්සිලු දෙනාටම රෝබිය දුරුුවී යහපත සුව යහ සහනය සැලසේවා කියෙන මෛත්‍රයේ පූරවාංගම ප්‍රාර්ථනාව තියෙනවා. එවගේම සිරු දෙනාටත් සක්යෝදන් ප්‍රධාන සියලෝම දිවිරාජ මණ්ඩල ්‍රක්ම රාජ මණ්ඩලේට මේකු තල් නිවන් පිණිස වේවාන ප්‍රාර්ථනාව තියෙනවා. අවීචයේ පටම් බවාග්‍රයම දක්වා විසි සිලු සත්ත ප්‍රජාවට. සැනසිල්ල පිණිසම මේ මේකු සල් උපකාරවේවා කර ප්‍රාර්ථනා කරනවා අවසාන වසයෙන් පෙන් අත්්‍යසවති පරගහතට මහත්මා ප්‍රධාන අපි හැම දෙෙනනාටම ජාතියක් දරාවක් භ්‍යාධයක් මරණයක් නැති. සියල්වෙන් වෙන්බූ අජාති අජර අවාදි අමරණීය නිර්වාණ ධාතුව ඒ කාන්තේම සාත්සාත් කර ගැනීම දක්වාම මේකු සල් උපකාරවේවා කළ කවුරුත් ප්‍රාර්ථනා කරගනිමුෝ. ආකාසට්ටා්ච බුම්මට්ටහා, දේවානාගා මහිද්දිකා, පුං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තුසාසනං, Cirangrakhan desenang cirangrakhantu mang paraanganti मহাख niphaang